මොනවද දන්නේ. ඔබ දැනුවත් වෙලා නැත්නම් අපි සූදානම් සමන් නේසනා තුලින් මානව හිමිකම් යනු මොනවාද, එය කඩ වුණොත් ඔබට මොනවද කරන්න පුළුවන් කියලා ඔබ දැනුවත් කරන්න. එවෙනුවෙන් අපි ආරාධනා කරා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතිඥ කෝකිලා කොනසිංහ මැතිනියට. අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. ඇත්තටම මානව හිමිකම් යනු මොනවාද කියන ප්‍රශ්නේදී කෙනෙකුට දෙන්න උත්තරයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමියට ඉතාම හොඳ නීතිය තුළ තියෙන පැහැදිලිම නිර්වචනය ලබා දෙනවා නම් ඒ කුමක්ද? ඔව්. දැන් ඇත්තටම ඕක කිව්වයින් පස්සේ මට හිතෙන්නේ ලංකාවේ ඕන කෙනෙක් දැන් මානව හිමිකමක් කියන එකක් දන්නවා කියලා. ඒ කියන්නේ මොකද දැන් ඒ තරමට ලංකාවේ මානව හිමිකම් කියන එක මේ පශ්චාත් යුදභාගය තුළදී මේ ප්‍රචලිත වෙලා තියෙනවා. හැමෝම අහනව මානව හිමිකම් කොමිෂන් සභාව, මානව හිමිකම් කඩවීම, මේ වගේ දේවල්. ඉතින් ඒක ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා මම මෙහෙම කියන්න, මානවයෙකු විදිහට මේ ලෝකෙට ජනිත වෙච්ච දවසේ ඉඳලා අපිට හිමිවන්නා වූ ඕනෑම අයිතිවාසිකමක්, අපිට නිදහසේ මනුෂ්‍යයන් විදිහට ජීවත් වීමට තිබෙන ඕනෑම අයිතිවාසිකමක් මම විශ්වාස කරනවා මානව හිමිකමක් කියලා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් නිදහසේ ජීවත් වෙන්න තියෙන අයිතිය. ඒ වගේම වද හිංසාවකින් තොරව ජීවත් වීමට තිබෙන අයිතිවාසිකම. ඒ වගේම සමානාත්මතාවයට තිබෙන අයිතිවාසිකම. මෙන්න මේ අනාදී වශයෙන් අයිතිවාසිකම් අපිට දකින්න පුළුවන් මානව හිමිකම් විදිහට. දැන් මේ අයිතිවාසිකම් ගත්තයින් පස්සේ ප්‍රධාන වශයෙන් දැන් අපි අන්තර්ජාතික නීතියෙත් මෙහෙම මානව හිමිකම් කියලා කොටසක් තිබෙනවා. ඒවා ප්‍රධාන වශයෙන් අපි අඳුරගන්නා කොටස් දෙකක් විදිහට. ඒ කියන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් කියලා කියනවා. මොනවාද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් කියලා කියන්නේ? මනුෂ්‍යයෙකුට තියෙන වදහිංසාවන්ගෙන් තොරව ජීවත් වෙන්න තියෙන අයිතිය, භාෂාවට තියෙන අයිතිය, භාෂාවක් කතා කරන්නේ, ඒ වගේම අදහස් ප්‍රකාශනයට තියෙන නිදහස, ඒ වගේම අපි හැමෝම මේ දවස්වල කතා වෙන ඡන්ද අයිතිය, ඡන්දේ දීමට තිබෙන අයිතිය, මේවා අපි හිතනවා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් කියලා. දෙවන කොටස තමයි ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකම්. තමන්ට ආගමක් තියෙන්න ඕනි, ඒ වගේම තමන්ට සංස්කෘතියක් තියෙන්න ඕනි, නිවාසයක්, අධ්‍යාපනයට අයිතිය, සෞඛ්‍යයට තියෙන අයිතිය, මේ වගේ ආර්ථික, සමාජීය, දේශපාලන අයිතිවාසිකම් කියලා කොටසක් තියෙනවා. ආචාර්යතුමිය, දැන් ඔය මේ මානව අයිතිවාසිකම් මූලික මිනිස් අයිතිවාසිකම් කියන කාරණය මෙතනදී වෙනස් වෙන්නේ කොයි ආකාරයෙන්ද? ඔව්, දැන් මූලික මිනිස් අයිතිවාසිකම් කියන එකත් ඉතා සුලභව අපි කතා කරන මාතෘකාවක්, ෆන්ඩමෙන්ටල් රයිට්ස්. දැන් මේ මූලික මිනිස් අයිතිවාසිකම් කියලා කියන්නේ අර අපි කතා කරපු අන්තර්ජාතික ලේඛන තුල පිළිගන්නා ලද මානව හිමිකම් යම් රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හෝ වෙන යම් නීතියක් මගින් එම රටේ කොටසක් විදියට පිළිගන්නා ලද කොටසට අපි කියනවා මූලික අයිතිවාසිකම් කියලා. උදාහරණයක් විදිහට ලංකාවේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ 10 වන ව්‍යවස්ථාවේ ඉඳලා 14 වන ව්‍යවස්ථාව වෙනකන් තියෙනවා ආගමික නිදහස, වද හිංසාවන්ගෙන් තොරවීමේ නිදහස, සමානාත්මතාවයේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මේ වගේ අයිතිවාසිකම් ගොන්නක් තියෙනවා මූලික අයිතිවාසිකම් විදිහට. එතකොට සියලුම මානව හිමිකම් මූලික අයිතිවාසිකම් වෙන්නේ නැහැ. තෝරාගත්ත යම් නිශ්චිත කොටසක් ඒ රටේ මූලික අයිතිවාසිකම් බවට පත් වෙනවා. අර ඔබතුමී ඉතාම හොඳින් පහදපු මානව අයිතිවාසිකම් කඩවීම පිළිබඳව අපි දැන් සමාජයේ යම් කිසි ස්ථාවර ගත්තොත් ආර්ථික, සමාජ, දේශපාලන ස්ථාවරයක ඉන්න පිරිසකට මේ කඩවීම හරිම දුබලයි. එනතන් හරි අවස්ථාවන් දුර්වලයි. එහෙම අපිට අහන්න ලැබෙන හරි අඩුයි. හැබැයි ඉතාම යම්කිසි අඩු සමාජ මට්ටමක, අධ්‍යාපන මට්ටමක ඉන්න, ආර්ථික අඩුවක් තියෙන කෙනෙකුට මෙය කඩවීම, දැනුවත් වීම නැති නිසාම දිගින් දිගට මේ පවතිනවා වෙන්න පුළුවන්. ඇත්තටම දැනුවත් වීම සහ සාමාන්‍ය ජනතාව, මධ්‍යම පාන්තිකයන්ට මේ දැනුවත් වීම කොයිතරම් වැදගත්ද ආචාර්යතුමනි? මං හිතන්නේ මිනිසියෙක් වෙන සෑම කෙනෙක්ටම තමන්ගේ මානව හිමිකමක් උල්ලංඝනය වුණාම ගන්න ඕනි පියවර මොනවද කියලා දැනගෙන තිබීම ඉතාම වැදගත් වෙනවා. දැන් මේ විදිහට අපි බැලුවාම තමන්ගේ මානව හිමිකමක් උල්ලංඝනය වුණයි කියලා හිතමු. එතකොට මුලින්ම ගන්න ඕනි පියවර මොනවද? පළවෙනිම දේ තමයි හොඳට මතක තියාගන්න, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී මාස 3ක් යන්නට ප්‍රථමයෙන් තමන්ගේ පෙත්සම ඉදිරිපත් කරන්න ඕනේ. දැන් අපි හිතමු මාස 3කට, 4කට, 5කට පස්සේ ගිහිල්ලා අවුරුද්දකට පස්සේ තමන් දැනගන්නවයි කියලා. එතකොට ඒ කාර්යය නිෂ්ඵලයි. ඒ නිසා තමන්ගේ අයිතිවාසිකම උල්ලංඝනය වූ අවස්ථාවේදී හෝ උල්ලංඝනය වීමට අත්‍යාසන්නයි කියලා තමන්ට හැඟෙන අවස්ථාවක සිට මාස 3ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට
ලිඛිත පෙත්සමක් මගින් තමන් හරි තමන්ව නියෝජනය කරන නීතිචවරයා මාර්ගයෙන් හරි ඒ තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව පෙත්සම ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා මේ සියලුම කරුණු වැදගත්. තමන් හෝ තමන්ගේ නීතිචවරයා මාස 3ක් ඇතුළත ලිඛිත පෙත්සමක් මගින් මේ කරුණ ඉදිරිපත් කරන්න ඕනි. වෙන අධිකරණ වලට නෙමෙයි, කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ආචාර්යතුමිය කිව්වා වගේ දැන් කෙනෙකුට දැනෙනවා නම් තමන්ගේ මානව අයිතිවාසිකම කඩ වෙලා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම ටිකක් බැරෑරුම් ලෙස ඔබතුමිය සඳහන් කරා. ඒක තමයි අත්‍යවශ්‍ය. එතකොට අපේ රටේ බොහෝ වෙලාවට මේ මානව හිමිකම් කොමිෂන් සභාව පිළිබඳව කියවෙනවා. එතකොට මානව හිමිකම් කොමිෂන් සභාවට යන්න සාමාන්‍ය ජනතාවට අවස්ථාවක් නැද්ද? නැත්නම් ඒ සඳහා ක්‍රමවේදයක් තියෙනවද? ඒ ක්‍රමවේදය ඇත්තටම ඔබ නිවැරදිව කියූ විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයට යනවට වැඩිය ලිහිල්. ඒක ෆ්ලෙක්සිබල් අප්‍රෝච් එකක් තියෙන. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ අධිකරණයක්නේ. ඒකෙත් උපරිම අධිකරණය, ඉහළම තියෙන අධිකරණය. ඉතින් එතෙන්ට ඇඳගෙන පැළඳගෙන යන විදිහක් තියෙනවා, කතා බහ කරන විදිහක් තියෙනවා, ලිඛිතව පෙත්සම ඉදිරිපත් කරන්න ඕනි. නමුත් මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ ඇති කරයින් පස්සේ සාමාන්‍ය මහජනතාවට තමන් ඇඳන් ඉන්න ඕන ඇඳුමකින් ගමක ඉඳලාවත් දුර පළාතක ඉඳලාවත් ඒ තමන් ඉන්න ස්වරූපයෙන්ම ගිහිල්ලා තමන්ට වාචිකව තමන්ගේ ගැටලුව මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න. ඒ මානව හිමිකම් කොමිෂන් සභාවේ තියෙනවා එක එක දිස්ත්‍රික්කවල පිහිටුවලා ඒ දිස්ත්‍රික්ක වලට අදාළ වෙන ආයතන තියෙනවා. ඉතින් ඒ නිසා කොළඹට මෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තමන් අදාළ දිස්ත්‍රික්කයේ ඒ කාර්යාලයට ගිහාම තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒක ඉතාම හොඳ ප්‍රතිකර්මයක් තමයි. මීට අමතරව ඔම්බුඩ්ස්මන්වරයා කියන්නේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් තිබෙන තවත් එක්තරා ප්‍රතිකර්මයක් විදිහට මම දකිනවා. සමන්නේසන අපි හැමදාම් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ සාමාන්‍ය ජනතාව අත්‍යවශ්‍ය කාරණා වෙනුවෙන් නිවැරදි දැනුවත් කිරීම වෙනුවෙන්. ඒ නිසාමයි අද අපි මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරේ. යම් අවස්ථාවක ඔබ එවැනි කාරණයකට ලක් වුණොත්, හිමි වුණොත් මානව හිමිකම් කඩවීමක් සම්බන්ධයෙන් ඔබට ඔබ දැනුවත් දැන් මොනවද ඔබ කරන්න ඕනේ, ඔබේ අයිතිවාසිකම් ලබා ගැනීමෙදී ඔබ පෙනී සිටින්න ඕනේ කොයි ආකාරයෙන්ද කියන එක. ඒ වෙනුවෙන් නිවැරදි කාරණා දැනුවත් කරාට අදත් ආචාර්යතුමිට අපි ස්තුතිවන්ත වෙනවා. තවත් දවසකදී රටේ සහ සමාජයේ යහපත වෙනුවෙන් මේ ආචාර්යතුමිය එකතු කරගන්න අපි සූදානම් වෙනවා.